අයිබෝන් සියලුම දෙනාට අපි අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඒකාකාර සිහින් උතචාපයක ගුරුත්ව කේන්ද්‍රය උපකල්පනය කරමින් ඒකාකාර උතාකාර කේන්ද්‍රික ඛණ්ඩයක ගුරුත්ව කේන්ද්‍රය කොහොමද ලබා ගන්න කියන එක තමයි අපි මේ සාධනය කිරීම කරන්න යන්නේ බලන්න මේ රූප සටහන දිහා මේ රූප සටහන මගින් නිරූපණය කරලා තියෙන්නේ අරය සිම්පල් ඒ සහ පෘෂ්ඨ ඝනත්වය රෝ වෙච්ච ඒකාකාර උතාකාර කේන්ද්‍රික ඛණ්ඩයක් එතකොට මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේ අපි අංශු මාත්‍ර කොටස ලෙස සලකනු ලබන්නේ මේ අවස්ථාවේදී අරය සිම්පල් x වන අරය සිම්පල් x වන ඒකාකාර සිහින් උතචාපය ඒකාකාර සිහින් උතචාපයක් තමයි අපි අංශු මාත්‍ර කොටස ලෙස සලකනු ලබන්නේ එතකොට මෙන්න මේ අංශු මාත්‍ර කොටසේ සිහින් උතචාපයේ අරය x නිසා මෙන්න මේ ඊටා කුඩා පළල dx ලෙස අපිට ගන්න පුළුවන් ඊටා කුඩා පළල dx ලෙස අපිට ගන්න පුළුවන් ඊට පස්සේ අපි මෙන්න මේ dm කියලා ලකුණු කරලා තියෙන්නේ අදාළ සිහින් උතචාපයේ ස්කන්ධය ඒ අදාළ සිහින් උතචාපයේ ස්කන්ධය තමයි dm ලෙස සලකලා තියෙන්නේ එතකොට අපිට ඒ අදාළ සිහින් උතචාපයේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර අපිට ගන්න පුළුවන් x sin alpha බෙදීම alpha ලෙස ඊට පස්සේ මේ ඒකාකාර උතාකාර කේන්ද්‍රික ඛණ්ඩයේ මෙන්න මේ කෝණය සම්පූර්ණ කෝණය 2 alpha මෙන්න මේ කෝණය මැනලා තියෙන රේඩියන් වලින් අනිවාර්යයෙන්ම ඊට පස්සේ මේ සම්පූර්ණ ඒකාකාර උතාකාර කේන්ද්‍රික ඛණ්ඩයේ ස්කන්ධය තමයි මේ w ලෙස ලකුණු කරලා තියෙන්නේ අදාළ ගුරුත්ව කේන්ද්‍රය තමයි මේ g ලෙස ලකුණු කරලා තියෙන්නේ මේ x භාගමා බිඳුව තමයි අදාළ ඛණ්ඩාංකය ඉදිරියට සලකලා දින් අපි මෙන්න මේ රූප සටහන ඇඳගත්තයින් පස්සේ අපි කරන්න ඕන දෙයක් තියෙනවා ඒක තමයි මුලින්ම මෙන්න මේ වාක්‍ය ලියන්න ඕන අරේ x වන සිහින් උතචාපයක් අංශු මාත්‍ර කොටස ලෙස සලකමු අංශු මාත්‍ර කොටසේ ස්කන්ධයේ dm නම් dm සමාන වෙනවා බලන්න මේ මුළු කෝණය 2 alpha රේඩියන් නිසා මේ අදාළ රේඩියන් කෝණය අරෙන් වැඩි කරාම අපිට මේ ඡාපයේ දිග ගන්න පුළුවන් එහෙනම් 2 alpha x කියන්නේ ඡාපයේ දිග ඊට පස්සේ මෙන්න මේ ඒක මෙන්න මේ පළල වෙන dx ගෙන් වැඩි කරාම අපිට සම්පූර්ණ අදාළ ඡාපයේ වර්ගඵලය ගන්න පුළුවන් ඒ අදාළ වර්ගඵලය පෘෂ්ඨ ඝනත්වය වන රෝගෙන් ගුණ කරාම අපිට මෙන්න මේ අංශු මාත්‍ර කොටසේවත් මෙන්න මේ සිහින් උතචාපයේ ස්කන්ධය ගන්න පුළුවන් එහෙනම් dm සඳහා අපිට මේ විදිහට ප්‍රකාශනය ගොඩනගා ගන්න පුළුවන් එතනින් පස්සේ අපි සුපුරුදු පරිදි අනුකලනය සඳහා කියන්නේ අනුකලනය මගින් ගුරුත්ව කේන්ද්‍රය වෙන සූත්‍රය අපි දන්නවා ඒ ගුරුත්ව කේන්ද්‍රය ලබා ගන්න සූත්‍රය වෙන්නේ x බා සමානයි අනුකල x dm / අනුකල dm කියන සූත්‍රය මේකේ අදාළ විචල්ය වෙන්නේ x කියන එක තමයි අදාළ විචල්ය වෙන්නේ එහෙනම් අනුකලය සඳහා සීමාවක් තිබිය යුතුයි x ගියාගේ වෙනස් වෙන්නේ බිඳුවේ සිට a දක්වා x ගියාගේ වෙනස් වෙන්නේ බිඳුවේ සිට a දක්වා එහෙනම් මෙන්න මේ අනුකලයේ සීමාව ලෙස අපි ගන්න ඕන මේ අනුකලවල සීමාව ලෙස ගන්න ඕන බිඳුවේ සිට a දක්වා කියන එක දැන් බලන්න අපිට ලියන්න පුළුවන් x බා සමානයි බිඳුවේ සිට a දක්වා මෙන්න මේ x කියන්නේ ඇත්තටම අංශු මාත්‍ර කොටසේ ගුරුත්ව කේන්ද්‍රයට මූල ලක්ෂයේ සිට පවතින දුර අංශු මාත්‍ර කොටසේ ගුරුත්ව කේන්ද්‍රයට මූල ලක්ෂයේ සිට පවතින දුර තමයි මේ x කියන්නේ එහෙනම් මෙන්න මේ අංශු මාත්‍ර කොටසේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන මෙතන එහෙනම් අර සමීකරණයේ x විදියට අපි ගන්න එහෙනම් x sin alpha බෙදීම alpha තමයි අපි මෙතන x සඳහා ආදේශ කරන්න ඕන ඊට පස්සේ dm සඳහා අපි ගත්ත ප්‍රකාශනයේ විදියටම ආදේශ කරනවා 2 alpha x .dx rho කියලා ඊට පස්සේ බෙදීම අනුකල dm කියන එකට සීමාව බිඳුවේ සිට a දක්වාමයි dm සඳහා ආදේශ කරන්න පුළුවන් 2 alpha x .dx rho කියන ප්‍රකාශනය ඊට පස්සේ ආදේශ කරලා බලන්න මේ 2 alpha ට 2 alpha අපිට කපලා දාන්න පුළුවන් රෝට රෝ කපලා දාන්න පුළුවන් ඊට පස්සේ බලන්න sin alpha බෙදීම alpha කියන පදය එළියට ගන්න පුළුවන් මොකද ඒක x මත රඳා පවතින්නේ නැහැ ඒ නිසා අතුලේ ඉතුරු වෙන්නේ x සහ x කියලා ගුණිතයක් ඒ කියන්නේ x වර්ගය කියලා අපිට ගන්න පුළුවන් බිඳුවේ සිට a දක්වා x වර්ගය කියලා ගන්න පුළුවන් x වර්ගය dx බෙදීම බිඳුවේ සිට a දක්වා යට ඉතුරු වෙන්නේ x dx පමණයි එහෙනම් යට x dx කියලා අපිට ගන්න පුළුවන් ඊට පස්සේ බලන්න x බා සමානයි sin alpha බෙදීම alpha ඒ විදිහටම තියෙනවා x වර්ගයේ x විශේෂයේ අනුකලනය කියන්නේ x ඝනය බෙදීම 3යි
ආයමත් සීමාවේ විදියටම බිඳුවේ ඉඳලා ඒ දක්වා කියලා දානවා. බෙදීම x ගේ x විශේෂයේ අනුකලනය කියන්නේ x වර්ගයේ බෙදීම 2යි. ඒක බිඳුවේ ඉඳලා ඒ දක්වා කියලා සීමාවේ විදියටම දානවා. ඊට පස්සේ අපි මේ ගත්ත ප්‍රකාශණයට සීමාව ආදේශ කරන්න ඕන. බලන්න මෙතනින් පස්සේ උඩ සීමාව සහ යට සීමාව ආදේශ කරලා තියෙනවා. බලන්න x බාර් සමානයි sin alpha බෙදීම alpha ඒ විදියටම තියා ගන්නවා. මෙතන උඩ සීමාව විදියට simple a තියෙන simple a මේකට ආදේශ කරාම ඒ ඝනයේ බෙදීම 3ක් වෙනවා ඍණ බිඳුව ආදේශ කරොත් ඊට පස්සේ ඒ බිඳුවක් අපිට ලැබෙනවා. බෙදීම මේ යට තියෙන එකටත් උඩ සීමාව මුලින් ආදේශ කරොත් a වර්ගයේ බෙදීම 2ක් අපිට ලැබෙන්නේ. ඊට පස්සේ ඍණ බිඳුව. ඒ කියන්නේ යට සීමාව වෙන බිඳුව මේකට ආදේශ කරාම බිඳුව තමයි අපිට ලැබෙන්නේ. ඒ විදිහට අපිට ගන්න පුළුවන් සීමාව ආදේශ කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ බිඳුව වැඩක් නැහැ අපිට නොසලකා හරින්න පුළුවන්. x බාර් සමානයි sin alpha බෙදීම alpha කියන එකේ විදිහටම දිනනවා a ඝනයේ බෙදීම 3යි. බෙදීම මෙතන a වර්ගයේ බෙදීම 2යි. ඊට පස්සේ බලන්න බෙදීම a වර්ගයේ බෙදීම 2 කියන එක අපිට උඩ යට මාරු කරලා ගුණ කිරීමක් විදිහට මේ විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ මේ a ඝනය සහ a වර්ගය කැපිලා යනවා. එතකොට a වර්ගයට a වර්ගය කැපිලා ගියාම එක එකයි ඉතුරු වෙන්නේ. එහෙනම් අපිට x බා සමානයි 2a sin alpha බෙදීම 3i alpha කියලා එනවා. මේ කෝණ රේඩියන් වලින් මනින්න ඕන කියන එක මම විශේෂයෙන්ම කිව්වා අපෝහණය ආරම්භයේදී. ඒ නිසා උත්තරයට ඒ කියන්නේ අවසාන පිළිතුරට මම දැම්මා ඇල්ෆා සඳහා රේඩියන් කියලා. හරිද? දැන් අපි මේ හොයාගත් ඒකාකාර වෘතාකාර කේන්ද්‍රික ඛණ්ඩයක ගුරුත්ව කේන්ද්‍රය තමයි මේ ලබාගෙන තියෙන්නේ. එතකොට ඒකාකාර වෘතාකාර කේන්ද්‍රික ඛණ්ඩයක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ අදාළ කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ 2a sin alpha රේඩියන් බෙදීම 3i alpha රේඩියන් කියන දුරේ. මෙන්න මේ ගුරුත්ව කේන්ද්‍රය ඔප්පු කරේ මම ඒකාකාර සිහින් වෘතචාපයක ගුරුත්ව කේන්ද්‍රය උපකල්පනය කරමින් තමයි මේ ඒකාකාර වෘතාකාර කේන්ද්‍රික ඛණ්ඩයක ගුරුත්ව කේන්ද්‍රය මේ ලබාගත්තේ. මෙම ක්‍රමය විභාග පේපරය තුල පාවිච්චි කරන්න පුළුවන් කියලා තියෙනවා නම් පමණයි. එහෙම නැත්නම් අපි සාමාන්‍ය ආකාරයට ඒකාකාර වෘතාකාර කේන්ද්‍රික ඛණ්ඩයක ගුරුත්ව කේන්ද්‍රය ලබා ගන්න ඕන. අපිට විභාග පේපරය තුල කියලා තියෙනවා නම් ඒකාකාර සිහින් වෘතචාපයක ගුරුත්ව කේන්ද්‍රය උපකල්පනය කරමින් ඒකාකාර වෘතාකාර කේන්ද්‍රික ඛණ්ඩයක ගුරුත්ව කේන්ද්‍රය ලබා ගන්න කියලා. අන්න ඒ වගේ අවස්ථාවක පමණයි මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. එසේ නොමැති සෑම විටම අපි පාවිච්චි කරන්න ඕන සාමාන්‍ය ක්‍රමය.